අමරපුර නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටකොඩ ධම්මාවාස නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීම සඳහා අද උදෑසන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ගල්කිස්ස ධර්මපාලාරාමයේ වෙත පැමිණියා. අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සඳහාද පිළිතුරු ලබා දුන්නා. විපක්ෂනායකතුමනි, දැන් අපි දන්නවා මේ ඊයේ ප්‍රකාශ කරනවා ජනාධිපතිතුමා මේ අවුරුදු හතරා මාර කාලය තුළ රට අස්ථාවර වුණේ, රට හරියට කරගන්න බැරි වුණේ මේ 18 වන සංශෝධනය සහ 19 වන සංශෝධනය නිසා කියලා. මොකක්ද මේ 18 දිහින් ප්‍රශ්නයක් උනේ නෑනේ. අවුරුදු අපි පාලනය කරන කාලේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ අපිට. මොකද ඔය 18ටත් සම්මාදන් වුණා එතුමා, හැදුවා, ඡන්දෙ දුන්නා, කරතත් කරා 18 හොඳයි කියලානේ. ඒ අවස්ථාවේදී 19ටත් එතුමා ආණ්ඩුවේ හවුලුනේ බොහොම හොඳයි කියලා එතුමා ඒකට ලොකු සහතිකයකුත් දුන්නා. ඉතින් දැන් අවුරුදු 4 මාරකට පස්සේ එහෙම 19 අවුලක් කියලා තේරිච්ච එක ලොකු දෙයක්. දැන් මේ තියෙන විදිහට ඉතින් මේ මුළු ව්‍යවස්ථාවම වෙනස් කිරීමක් තමයි දැන් අලුතෙන් කරන්න හදන්නේ. මම හිතන්නේ යාලා වෙන යට වැඩ පිළිවෙලකුත් තියෙනවා මේ ආණ්ඩුවේ. ඒකට සහය දෙනවා අපිට මේ ආණ්ඩුවට විරුද්ධ කියන ඕනම පක්ෂයක් කියන මේ විශ්වාස මංගලයකට අපි සහය දෙනවා. මේ අතර ඊයේ පස්වරුවේ හඟුරංකිතදී මාධ්‍යවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ව්‍යවස්ථා සංශෝධනයකට මෙය උචිත කාලය නොවන බවයි. කලක්කු වැඩි තා මාස අතරකින් මැතිවරණයක් තියෙනවා. ඉතින් වෙලාවක් නෑ ඒවා වෙනස් කරන්න. ඉතින් මේ අත්අදා බලන යුගයක් නෙවෙයි මේක. මගේ විශ්වාසය මැක්සිස්.